මිහිරිව අතහැරලා නතාෂා තමන්ගේ ජීවන සහකාරී කරගන්න හීන දෙක්ක ඔයාගේ ජීවිතයට සිද්ධුනේ හිතන්නේවත් නැති දෙයක් නේද? ඇත්තටම ඒක මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක්. අපි ජීවිතයේ අරමුණු සැලසුම් හදාගෙන ඉස්සරහට යද්දී හිතන්නේවත් නැති දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මම ජීවිතේ සැහැල්ලුවෙන් විනෝදයෙන් විඳපු කෙනෙක්. ඒත් මට මුහුණ පාන වුණු ඇක්සිඩන්ට් එක හින්දා මම පුදුම විදිහේ මානසික කඩාවැටීමකට ලක් වෙන්නේ. සිද්ධ වුණ දේ මගේ ජීවිතයට පුදුම විදිහට බලපෑවා. අන්තිමට මල්ලාගේ ඉතිරි වුණේ හිතපුවත් නැති අය. ඔය ආදරය කරපු මිහිරිව අතහැරලා දාන්න තරම් ආත්මార్థකාමී පෙම්වතෙක් වුණා නේද? මං ආත්මార్థකාමී පෙම්වතෙක් කියලා හිතෙනවා. හැබැයි මම කලේ අම්මා තාත්තා කියපු දේ ඇහුව එක. මා උස්මහත් කලේ මගේ අම්මයි තාත්තයි කියන විදියට තමයි අපේ පවුලේ හැමදේම සිද්ධ වෙන්නේ. මං මිහිරිව විවාහ කරගත්තා නම් ඒක මගේ මව්පියන්ගේ පැත්තෙන් මං කරන ආත්මార్థකාමී වැඩක්. ඒ වෙලාවේ ගන්න ඕන හොඳම තීරණේ මම ගත්තේ. දෛවයේ සරදමක් විදියට මටත් ඉරණමට මුහුණ දෙන්න වුණා. අන්තිමේදී පළමු පෙම්වතිය තමයි ඔබලඟ ඉතිරි වුණේ. ඔව්, එයා මාව අත්හැරියේ නෑ. ඒක තමයි සැබෑ ආදරය. බොහෝ දෙනෙක් කියන්නේ ආදරේ විවාහයෙන් කෙලවර වෙන දෙයක් කියලා. හැබැයි පොතක පිටු ඉවර වෙනවා වගේ අපේ ආදරේ ඉවරුනේ නැහැ. මිහිරිගේයි මගේ තිබ්බේ වෙනස් බැඳීමක්. කරදරයක් වුණ වෙලාවේ එයා මල් ළඟ හිටියා. කරදරයක් වුණාම ළඟින් ඉන්න අය ගොඩක් වටිනවා. මං කරදරයක් වුණ වෙලාවේ මිහිරි මං ළඟ හිටියා. නතාෂා ජීවිතෙන් ඈතීම ඔයාගේ ජීවිතයට ලැබිච්ච දඬුවමක් නේද? ඇත්තටම මේක දෛවයේ සරදමක්. ඈ මාව අත්හැරියේ එයාගේ කැමැත්තටම නෙවෙයි. අම්මටයි තාත්තටයි විරුද්ධ වෙන්න එයාටත් බැරි වුණා. මට ජීවිතේ එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. ඉතින් මං එයාට ඒ තීරණය ගන්න ඉඩ දුන්නා. මීරිය ආයෙත් ඔයාට මුණ ගැහෙන්නේ වෙනත් කෙනෙකුගේ පෙම්වතියක් වෙලා. පළමු ආදරේ හිමිකාරිය මුණ ගැහුණම ආයෙත් ආදර හැඟීමක් ඇති වුණේම නැද්ද? ආයෙත් මට මිහිරිව මුණ ගැහෙද්දී එයා ගයන්තගේ පෙම්වතිය වෙලා. එයාලා දෙන්නම මට යාළුවෝ වගේ. එයාලා මට මුණ ගැහෙද්දී මම තනි වෙලා හිටියේ. මගේ මානසික කඩාවැටීමට ශාරීරික වේදනාවට වඩා වැඩි වුණා. ඔවුන් මට කළ සාත්තු මට ගොඩාක් බලපෑවා. මිහිරිගේ ආදරේ ගයන්ත ළඟ තියෙද්දී මගේ හිතට දුකක් දැනුන් නැතුවම නෙවෙයි. අපි මේ කතා කළේ වස්සානේ සඳ චිත්‍රපටයේ සංදේශගේ ආදර කතාව ගැනනේ. අනුෂ්ඨ වස්සානේ සඳ චිත්‍රපටයට එකතු වෙන්න ලැබුණු අවස්ථාව ගැන කතා කරොත් මම සම්මන් දුන්නේ මේ වගේ ආදරයක් චිත්‍රපටයේ උදේකාන්ත අයියා බලලා තිබ්බා. එදා මට ඔහු කිව්වා ඉස්සරහට ඔහුත් එක වැඩක් කරමු කියලා. ඉතින් ඒ කියලා කාලයකට පස්සේ මට මේ චිත්‍රපටයට ආරාධනා කළා. මේ චරිතය ගැන කියද්දී ඇත්තටම මම සතුටු වුණා. ඇයියේ, මොකද මට නිරූපණය කරන්න තිබ්බේ පෙම්වතාගේ චරිතයම නෙවෙයි. මට ඒ පෙම්වතාගේ චරිතය ඇතුලේ වෙන චරිතයක් ගොඩනගන්න වුණා. උදේකාන්ත අයියාගේ මෙහෙවීම සහ මගේ දැනුම් තේරුම්කම එක්ක මම ඒ චරිතය පුළුවන් තරමට හොඳට කරන්න උත්සාහ කළා. ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ආබාධිත පුද්ගලයෙකුගේ චරිතයක් නිරූපණය කරද්දී අනුෂ්ඨ අභියෝගයක් වුණ තැන් මොනවද? එහෙම තැන් තියෙනවද? ඇත්තටම මට ඒ චරිතය ඇතුලේ ලොකු අභියෝගයක් වුණා. මම මේ චරිතය කරන්න කලින් ලොකු රිසර්ච් එකක් කළා. ඇත්තටම මේ වගේ ආබාධිතව ඉන්න අය කොහොමද හැසිරින්නේ කියලා මම හොයලා බැලුවා. මං ඒ තරම් ඒ චරිතය ගැන හොයනවා කියලා උදේකාන්ත අයියා දැනගෙන හිටියෙත් නැහැ. මම මුලින් ඒ චරිතයට ඕ වැක් කළේ. ඊට පස්සේ උදේකාන්ත අයියා ඕ වැක් නොකරන්න මාව මෙහෙව්වා. මං ඒ චරිතයට අනුගත වෙලා හිටියේ. සමහර වෙලාවට පියුවි ඖෂධී හිනා වෙනවා මට මොකද පුම්බගෙන ඉන්නේ කියලා. ඇත්තට කකුල පණ නැති වුණා වගේ හැකීමකින් මං රඟපෑවේ. අනුෂ්ගේ දෙවෙනි සිනමා රංගනයේ ලැබෙන ප්‍රතිචාර ජයද? ඇත්තටම බොහෝ දෙනෙකුගේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හර්ෂ උඩුකන්ද නාලක විතානගේ වගේ ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂකවරුන්ට කතා කරලා ඇගෙව්වා. මේ තරම් ලොකු පරාසයක මට රඟපාන්න පුළුවන් කියලා සමහරු දැනගෙන හිටියේ නැහැ. මගේ ප්‍රේක්ෂකයෝ මේ චරිතයේ පෞද්ගලිකව අරගෙන දුක් වුණ අවස්ථා පවා තිබුණා. කලාත්මක නිර්මාණයක් වෙනුවෙන් අනුෂ්ට ආරාධන ලැබුණොත් ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරනවද? කැපකිරීම වලට සීමාවන් තියෙනවා. අපේ රටේ සංස්කෘතියට ඔබින දේවල් කරන්න මට පුළුවන්. අපේ සංස්කෘතියට එහා යන දෙයක් නම් මං ඒ ගැන ටිකක් හිතෙනවා. මොකද මම හදාගත්ත චරිතයක් නමක් තියෙනවා. ඒක නැති කරගන්න මම කැමති නෑ. ඒ වගේම මගේ අම්මා තමයි මගේ හොඳම ප්‍රේක්ෂිකාව. ඇය මගේ ගුණදොස් කියනවා. ඉතින් ඇයට බලන්න බැරි දෙයක් මම කරන්නේ නැහැ. මගේ ව්‍යාපාර කටයුතු වලට කළු පැලමක් එකතු කරගන්නත් මම කැමති නැහැ. අනුෂ් දැන් පෙම්වතෙක්. දුෂේණිව කවදද සහකාරී කරගන්නේ? ජීවිතේ තව ස්ථාවර තත්ත්වයක් හදාගන්න ඕනේ. ශේෂ්ඨයේ තව වැඩ කොටසක් කරලා සුදුසු කාලයේදී ඒ අවස්ථාව උදා කරගන්නවා. රංගන කටයුතු වලට අනුෂ්ඨ දුෂේණිකින් හොඳ සහයෝගයක් ලැබෙනවද? ඔව්, ඈත් මගේ හොඳ ප්‍රේක්ෂිකාවක් වෙමින් ඉන්නවා. ඈ මගේ ගුණදොස් කියනවා. ඒක මට ශක්තියක්. අනුෂ්ඨ රංගනයේ තවත් අලුත් අවස්ථා විවර වුණාද? ඔව්, මම රඟපාපු තුන්වෙනි චිත්‍රපටය බර්මින් ලයිලි ප්‍රනාන්දු මහත්මාගේ අගපිපිමල්. ඒ චිත්‍රපටයේ මගේ රංගන ජීවිතයේ සංදිස්ථානයක් වෙයි. දූෂිත පොලිස් නිලධාරියෙකුගේ කළු චරිතයක් රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒ චරිතයත් මට විශාල අභියෝගයක් වුණා. එක රාමුවකට කුටු නොවී ඉන්න මට අවස්ථාව ලැබුණා.
සේනක විජේසිංහ අයියාගේ මේක චිත්‍රපටයටත් මට රහස් පරීක්ෂක චරිතයක් රඟපාන්න ලැබුණා. මොනවද ඉදිරි සැලසුම්? මගේ කතා සංකල්පයකට අනුව හර්ෂ උඩකන්ද එකතු වෙලා වෙනස් වැඩක් කරන්න සැලසුම් කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ ඒ නිර්මාණ කටයුත්තේ වැඩ පටන් ගන්නවා. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.